යම්කිසි වරදක් කරන්න යනවා කියලා තොරතුරක් ලැබුණම ඒ තොරතුර කරන්නේ මෙන්න මේ පුද්ගලයෝ කියලා ආරංචි වෙනවා කියලා තොරතුරක් දුන්නම හමුදාවේ හමුදා භටයන්ගේ නිලධාරීන්ගේ ධෛර්යය සඵලතාවය බිඳවැටෙනවද? එහෙම දෙන තොරතුරු ව්‍යාජයි කියලා චෝදිතයම කියනවා. හමුදාවන් නොසන්සුන් වෙන්නේ එහෙම කිව්වම විතරද? විද්‍යාංශවලට අනවශ්‍ය දොස් පවරනවා කියලා කොහොමද චෝදිතයම කියන්නේ? හමුදාපතිගේ අවිගණදෙනු, කමගුණරත්ගේ අවිගණදෙනු, හමුදා බුද්ධි ප්‍රධානිය දැක්කේ නැද්ද? මේ විශ්‍රාමික හමුදා භටය රුසියානු යුක්‍රේන යුද්ධයට යවද්දී හමුදා බුද්ධි ප්‍රධානිය දැක්කේ නැද්ද? හමුදා භටයන්ගේ පස්සට පයින් ගහලා මහපාරට දැද්දී අහිංසක හමුදා සේවකයෝ නොසන්සුන් වෙන්නේ නැද්ද? ඉදිරි ජනාධිපතිවරණයට කලින් ලංකාවේ නොසන්සුන්තාවයක් ඇති කිරීමේ සැලසුමක් පවතිනවා කියලා පෙන්වා දෙමින් වෛරී ප්‍රකාශයක් කළ බව කියලා YouTube පරිශීලකයෙක් වන විදේශගතව සිටින අජිත් ධර්මපාල මහතාට එරෙහිව හමුදා බුද්ධි අංශ බ්‍රිගේඩියර් චන්දික මහන්තිල අපරාධ පරිසර දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පැමිණිල්ල ඉදිරිපත් කළා කියලා හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් රජක කුමාරත් ඔන්න මීට දින කිහිපයකට කලින්ම තහවුරු කරා. ඔව් අපරාධ පරිසර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලලා තියෙනවා ඒ වීඩියෝ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න කියලා. දැන් අජිත් ධර්මපාල විසින් නිර්මාණය කරලා තියෙනවා කියන මේ වීඩියෝවේ සඳහන් වෙන්නේ මේ වීඩියෝ සඳහන් වෙන්නේ මේ එන 21 වෙනිදා ඔය කවුරු කවුරුත් බයේ ඉන්නේ 21 වෙනිදාන් පස්සේ හමුදා බුද්ධි නිලධාරීන් 200ක් යොදවලා රට තුළ කැළඹීමක් ඇති කරනවා කියලා තමයි කියන්නේ. දේශපාලන අරමුණු සඳහා හමුදාවේ චිත්ත ධෛර්යය සහ සඵලතාව බිඳ දැමීමේ අරමුණෙන් ව්‍යාජ තොරතුරු පතරවා හැරීම, නොසන්සුන්තාව අවුලවාලීම, බුද්ධි අංශ වෙත අනවශ්‍ය දොස් පැවරීම වගේ දේවල් තමයි මේකේ ඔහු සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම ඔහුගේ පවුලගේ අයගේ ආරස්තාවට තර දිනක් වෙන්නත් පුළුවන් කියලා තමන්ගේ පැමිණිල්ලෙන් චෝදනා කරලා තියෙනවා. දැන් මෙතනට එන්න කලින් අපි 2019 පැත්තට ගියොත් එහෙම කවුද දේශපාලනය කරේ? මම අහන්නේ අපේ ඔය බුද්ධි අංශ ප්‍රධානියාගෙන් කවුද දේශපාලනය කරේ? කවුද දේශපාලනය කරලා හමුදාවට ඇවිල්ලා හමුදාවේ ඒ වග කියන්න ඕන තනතුරු නැත්තම් අපි කියමු උදාහරණයක් විදිහට අරසක අමාත්‍යාංශයේ ලේකම්වරයා දේශපාලනය කරලා පොත් ලියලා ආණ්ඩු පෙරලලා ඔය ඇවිල්ලා තමයි ඔය ලේකම් තනතුරේ වාඩි වෙලා ඉන්නේ. එතකොට ඔය බ්‍රිගේඩියර් වරුන්ට ඒ කාලේට හමුදා බුද්ධි අංශවල නිලධාරීන් මේව වාර්තා කළා නේද? අපිට දුර නම් අපි කියනවනේ මෙහෙම තමයි කරන්න කියලා. දැන් හමුදාවල් විනාශ කරලා තියෙන්නේ. එතකොට මේ අදිත් ධර්මපාලද එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ හමුදාවේ ඉන්න ඔය ලේකම්වරයා ඔය ලේකම්වරයා විසින් මේ වෙද්දී පත් කරලා තියෙන හමුදාපතිවරු සමහර ඔය අධ්‍යක්ෂක මණ්ඩලවල පවා ඉන්නවා, මේජර් ජෙනරල්ල පවා ඉන්නවා, දූෂිත නිලධාරීන් ගණනාවක් ඉන්නවා හමුදාවල් ලස්සේ. හැමෝමනේ මේ හොඳ නිලධාරීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. එතකොට ඒගොල්ලෝ තමයි දූෂිතයෝ ගණනාවක් තමයි හමුදාවේ ප්‍රධාන පරිපාලනය තුල ඉන්නේ. එතකොට මේක කරේ අදිත් ධර්මපාලද නැත්නම් අරසක අමාත්‍යාංශ ලේකම්වරයා කමල් ගුණරත්නද? අර දේශපාලන ව්‍යාපාරයකට උදව් කරන්න ගිහිල්ලා හමුදා විශ්‍රාමික හමුදා නිලධාරීන් බටයන් එකතු කරලා පුද්ගලයෙක් ගෙනහල්ලා අර රටෙන් පළවා යන්න පලාගෙන යන්න සිද්ධ වුණේ. එතකොට මේවා කරේ අජිත් ධර්මපාලද එහෙම නැත්නම් අපිද නැත්නම් මේ රටේ මිනිස්සුද? එතකොට මේ ඒ කාලේ හිටපු හමුදා බුද්ධි අංශ මේ මෙතුමට මොකුත් කියලා වැඩක් නැහැ. මොකද මෙතුමා මේ බ්‍රිගේඩියර්වරයා මිනිස්සෙක් විදියට ගත්තට පස්සේ හොඳයි කියලා තමයි මම යුද්ධ හමුදාවෙන් හොයාගත්තේ. යුද්ධ හමුදා ආරංචි මාර්ග කියන්නේ ඒ මිනිස්සෙ හොඳ මිනිස්සෙක්. මේ හොඳ මිනිස්සු තමයි රස්සාව කරද්දී පරිස්සම් වෙන්න ඕනේ. මම ඔබට පහදලා දෙන්නම් ඇයි ඒ කියලා. ඔය ගොඩක් අය දන්නේ නැහැ තමන්ගේ රස්සාව. තමන්ගේ රස්සාව විතරක් නෙමෙයි රටේ පවතින නීතියවත් වර්තමානයේ තත්ත්වයක් ඔය ගොඩක් නිලැඳුම් ඇඳගෙන ඉන්න කට්ටිය දන්නේ නැහැ. ඒක නිසා තමයි කාලයක් ගියට පස්සේ දන්නේම නැතුව අමාරු වටන දේවල් වෙන්නේ. දැන් නම් ලෝකේ වෙනස්, ලංකාවත් වෙනස්, ආණ්ඩු මාරු වෙනවත් එක්කම හමුදා නිලධාරීන්ට, පොස් නිලධාරීන්ට, රාජ්‍ය නිලධාරීන්ට බොහෝ ප්‍රශ්නවලට මූණ දෙන්න වෙනවා ආණ්ඩු මාරු වෙනවත් එක්කම. 21 විතරක් නෙවෙයි 2029 නැවත ආණ්ඩුවක් මාරු වෙද්දිත් ඊට කලින් මාරු වෙයිද කියලා අපි දන්නේ නැහැ. කොහොම නමුත් අවුරුදු 5න් 5ට ස්ථාවර රජයන් බිහි වෙනකොට මේ වැරදි කරන හමුදා නිලධාරීන්ට, පොලිස් නිලධාරීන්ටයි ගැටලු ගොඩකට මුහුණ දෙන්න වෙනවා. මම අවධානය යොමු කරනවා තොරතුරක් දුන්නම හමුදාව චිත්ත ධෛර්යය සඵලතාවය බිඳ වැටෙනවද? නෑ, එහෙම වෙන්නේ නෑ. මොකද අජිත් ධර්මපාල මහත්තයා පෙන්නලා දෙන්නේ වරදක් වෙන්න යනවා කියන එක. ඔහුගේ මේ වචන භාවිතාව පිළිබඳව මට මුකුත් කියන්න බෑ. ඒක ඔහුගේ ප්‍රකාශනය අහිතිය හෝ ඒක ගැන කතා කරන්න බෑ. නමුත් මට මාධ්‍යවේදියෙක් විදියට අපි වුණත් දරුණු වචන භාවිතා කරන අවස්ථා තියෙනවා. හැබැයි ඒක එකපාරක් දෙපාරක් අපිට ආචාර ධර්මවල තියෙන්නේ. එකපාරක් දෙපාරක් පළවෙනි පාරම දරුණු වචන පාවිච්චි කරන්නේ නැහැ අපි ලියද්දිත් එහෙමයි. ඒකින් අපිට තේරෙනවා ඒ ආචාර ධර්ම පද්ධතියක් ඇතුලේ හැසිරෙන්න ඕන කොහොමද කියලා. එතකොට ඒ කෙසේ වෙතත් ඒ අදිත් ධර්මපාර මහත්තයා දෙන තොරතුරක්
ඒ තොරතුරෙන් දහිරියයි සපලතාවය බිඳ වැටෙනවා නං. ඒක තමයි ගැඩලෝතියෙන්. මොකද ඒ කියන්නෙම මෙහෙම දෙයක් කරන්න යනවා, මේ දේ කරන්න යන හින්දා මට හිතන්න පුළුවන්ෙම ඒදේ කරන්න යන හින්දා ඒගොලන් චිත්ත තහිරිය බිඳ වැටෙනවා, සපලතාවයත් බිඳ වැටෙනවා. එක නිසා මේ දේ අපට දැන් කරන්න වෙන්නේ නැහැ. ඒක තමයි කියන්නේ හමුදාව චිත්ත ධෛර්යය බිඳවැටෙනවා කියන වචනේ ওই නල්ල මලේ තමයි දීලා තියෙන්නේ. මොකද ඒ වචනේ දාලාම තමයි මාවත් අත්තරන් කොට ගත්තේ චිත්ත ධෛර්යය බිඳවැටෙනවා කියලා. අපි ඒ සම්බන්ධව අපිට අවස්ථාවක් එනවා ඉස්සරහට. අපි එතනදී ওই චිත්ත ධෛර්යය බිඳවැටෙන කොහොමද, බිඳවැට්ටුවේ කවුද කියන එක අපිට ඒව ඒ තැන්වලදී පෙන්වන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ දැන් කරන්න හදන වැඩේ දැන් කරන්න විදියක් නැහැ මේ තොරතුරු එළියට ආපු නිසා. දැන් අධ්‍යක්ෂකතුමාට බ්‍රිගේඩියර්තුමාට පුතුමාට මේ ඇඳිල්ලක් නේ කරලා තියෙන්නේ. දැන් චිත්ත ධෛර්යයයි සඵලතාවය බිඳ වැටෙන්නේ කොහොමද හමුදාවේ? කරන්න දෙයක් කරනවා නම් ඒ වැඩක් කරන්න නම් වැඩේ කරන්න බැරි වුණාන් පස්සේ මේ දෙක බිඳ වැටෙන්නේ නේ. ඔළුව ඌට වඩා චුට්ටක් පාවිච්චි කරන්න ඕන, කාගෙවත් ලනු කන්න එපා මේ අන්තිම මොහොතේ. ඒ වගේම මේ ඒවා විතරක් නෙමෙයි හමුදාවල් ඇතුලේ ඒ කතාව පැත්තක තිබ්බම චිත්ත ධෛර්යය සඵලතාවය බිඳ වැටෙන දේවල් කොච්චර තියෙනවද, සිද්ධ වෙන දේවල්. නීති විරෝධී ක්‍රියාකාරකම් කොච්චර තියෙනවද? අපි දැක්ක පහුගිය කාලේ හමුදා බටයන් පස්ස පැත්තට ගහලා පයින් ගහලා එළියට දානවා. ඔවුන් උද්ඝෝෂණය කළා පිට කොටුවේ. එතකොට දැන් ඔය බ්‍රිගේඩියර්වරයා මේක දැක්කේ නැද්ද? එතකොට එතුමාට කියන්න බැයිද මේ දැන් මේ උද්ඝෝෂණේ හින්දා හමුදාව ඇතුලේ සේවය කරන බටයන්ගේ සඵලතාවයේ ධෛර්යය බිඳ වැටෙනවා. ඔවුන්ටත් හිතෙන්න පුළුවන් කොවිලේ හරි අපිටත් මේ විදිහම හමුදාවෙන් එළියට යන්න වෙනවා. එහෙම හිතන කට්ටිය හමුදාව ඇතුලේ ඕන තරම් ඉන්නවා. එහෙම මේ ධෛර්යය සඵලතාවය බිඳ වැටෙන්නේ ඕගොල්ලන්ගේ වැඩ නිසාමයි. ඔවුන්ගේ දරුවන්ට කන්නවත් දෙන්න විදියක් නැහැ. දැන් මම ඒගොල්ලෝ හැමෝමත් එක්ක කතා කරනවා. 50ක් විතර එතන ඉන්නවා, තව කට්ටියක් එන්න ඉන්නවා, කොල්ල ගොඩක්. එතකොට මේ ණය ගෙවා ගන්න විදියක් නැහැ. සමහර කනගාටුර කාරණාව තමයි කීප දෙනෙක්ගේ බිරින්දෑවරු දාර ගිහිල්ලා ගෙදර කචල් ගෙවල්වල ප්‍රශ්න. එතකොට සඵලතාවයේ බිඳ වැදෙන්නේ නැද්ද කියලා මම ওই හමුදාපතිවරයාට ඉතින් අහලා වැඩක් නැහැ. පැමිණිල්ල දාලා තියෙන බ්‍රිගේඩියර්වරයානේ. ඒ වගේම බලන්න මේ හමුදාවල් ඇතුලේ අසාධාරණයට ලක් වෙන නිලධාරීන් බටයන් කීයක් ඉන්නවද කියලා. සඵලතාවයේ බිඳ වැටෙන දේවල් බලන්න මේ මිනිසුන්ගේ පවුල් පවා විනාශ වෙලා තියෙනවා. අපි දන්න දේවල් තියෙනවා, දන්න ගොඩක් දේවල් තියෙනවා. සමහර හමුදා නිලධාරීන්ට පරීක්ෂණ දාලා ඒ අර මම ඔයිට කලින් වීඩියෝ එකක් කරා උසස්යෙන් ගන්න එක නවත්තන්න. උසස්යෙන් ගෙන එක නවත්තන්න තමන්ගේ කාව ඉස්සරහට ගන්න මොනවා හරි ඉන්කුවරි එකක් දානවා. බලන්න ඔය හමුදා නිලධාරීන් කී ප්‍රමාණයකට අපි කියන්නේ වට මේ මංගේ වචන භාවිතා කරන්නේ නැහැ, මං ඒ අවස්ථානවල විතරයි. අර නින්දා සහගත නින්දිත ම්ලේච්ඡ ගෝත්‍රික ඒ ක්‍රමවලට අහුවෙලා පැත්තකට දාලා දුක් විඳින හමුදා නිලධාරීන් කී දෙනෙක් ඔය හමුදාවල් තුන ඇතුළෙම ඉන්නවද බලන්න චුට්ටක් ඔයලා කොහොමද ගෝත්‍රික නිර්මාණය කරන්නේ කියලා. ඉතින් ඒ තමන්ගේ රැකියාවල් වලින් තමන්ගේ රැකියාවෙන් කරෙන්න ඕන දේවල් කරෙන්නේ නැති වුණාට පස්සේ ඒව බලපානවා තමන්ගේ පවුල් ජීවිතයට, තමන්ගේ ළමයින්ට. මොකද මේ ප්‍රශ්න වලින් මොකද නීතිය දන්නේ නැහැ ගොඩක් අය. හැමගෙනාම වගේ නීතිය දන්නේ නැහැ, 95% නීතිය දන්නේ නැහැ. ඒගොල්ලෝ උත්සාහ කරනවා තමන්ගේ ප්‍රශ්න වලින් ගොඩ එන්න. මොකද තමන්ගේ රස්සාව බේරගත්තොත් විතරයි ගෙදර ගෑණි ළමයින්ට කන්න දෙන්න වෙන්නේ. එතකොට හමුදාපතිතුමා, බ්‍රිගේඩියර්තුමා, බුද්ධි අධ්‍යක්ෂතුමා ඕගොල්ලන්ට තේරෙන්නේ නැද්ද මේවා නිසා තමයි මේ සඵලතාවයල් ධෛර්යය බිඳ වැටෙන්නේ කියලා? මොකද ඔය පලිගලින් වලට ලක් වෙච්ච හමුදා නිලධාරීන් කී දෙනෙක් ඔය හමුදාවෙන් අයින් වෙලා ගියාද? යන්න වුණාද, යන තැනට පත් කරාද? එතකොට ඔය උසස් හමුදා නිලධාරීන්ගේ සැලකිය යුතු ප්‍රමාණයක් සිදු කරන වංචා දෝෂන අක්‍රමිකතා හමුදා සේවය විනාශ කරන ඔය වගේ බොහෝ දේවල් වලින් නෙමෙයිද හමුදාවේ සඵලතාවයයි ධෛර්යයයි බිඳ වැටෙන්නේ. ඉතින් මේවා ඉස්සරහ අධිකරණවලදී මේ බොහෝ දේවල් එයි. ඒ විතරක් නෙමෙයි විනිශ්චිත නඩු තීන්දුව පවා එයි. හමුදාවල් වලට ඉස්සරහට යන හමුදා නායකයන් හරියට වැඩ කරන්න වෙයි. ඉතින් ඔය අජිත් ධර්මපාල කියන තොරතුරු ව්‍යාජයි කියලා හමුදා අධ්‍යක්ෂකම කියනවා. හැබැයි අජිත් ධර්මපාල ඔය වීඩියෝ එක කරලා දැම්මට පස්සේ ඒ තොරතුරු විමර්ශනය කරන්න අපරාධ පරිසර දෙපාර්තමේන්තුවෙන්. ඔයකට මේ හමුදා බුද්ධි අධ්‍යක්ෂකර කලබල වෙන දෙයක් නැහැ. මේ කවුරු හරි මේක කියලා දීලා තිනවා මෙහෙම කරන්න කියලා. මේ අහිංසක බුද්ධි අධ්‍යක්ෂක කෙනෙක් එයාගේ නම ප්‍රසිද්ධ කරගත්තට ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් ඔය තව කොච්චර දේවල් තියෙනවද? ඔය කමාගුණරත්න මහත්තයාගේ දේවල් දැන් ඔය 18 මට ආරජ 18 කියලා. ඔය 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 හමුදා ප්‍රධානියෙක්ගේ, හමුදා වේ ප්‍රධානියෙක් නෙමෙයි, විශ්‍රාමික හමුදා ජනරල්වරයෙක් ආණ්ඩුවේ මුදලින් දෙනවා පාටියක් 18 වෙනිදා. හරි, ඒවා අපි ඒ තැනදී අපි කියන්නම්. එතකොට ඒවා
හමුදාව සපලතාවට රාජ්‍ය ආරක්ෂාවට ආර්ථිකයට බලපාන නැද්ද කියලා බුද්ධි අධ්‍යක්ෂකතුමා දන්නේ නැද්ද? එතන විනාශකරන රටේසල් වැඩි උදාහරණයක් විදිහට අපි කියමු. ඒ නිල නිවාසය නම් කරන්න මේක නිල නිවාස තමයි කරන්නේ. නිල නිවාසේ කාගේද? නිල නිවාසේ මහ ජනතාවගේ. ඒක විදුලි බිල, වතුර බිල් කවුද ගෙවන්නේ? ඒගොල්ලගේ පඩියෙන් කපනවද? ඈ එතකොට මේ කතා කරනවා නම් ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. අර අපිට අනෙම් මිනිස්සුන්ට වගේ අර දරුණු විදියට ගහලා කුඩු කරලා දාන්න එහෙම අපිට අවශ්‍යතාවයක් නැහැ. නමුත් අපි කියන්නේ උඩ බලන් කියලා ගහන්න එපා. තමන්ගේ මූණටමයි වැටෙන්නේ. දැන් අපි බලමු මෙහෙම කතාවක්. මගේ ජංගම දුරකථනයේ තිබුණ දත්ත ටික අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ගත්තේ කමල් ගුණරත්න. කමල් ගුණරත්නට ඒවා ගෙනත් දුන්නේ කවුද? ඒවා බාර දුන්න හමුදා බුද්ධනිලධාරීන් කවුද? කමල් ගුණරත්නත් එක්ක සම්බන්ධ මේ බ්‍රිගේඩියරට යටින් ඉන්න බුද්ධනිලධාරීන් කවුද? ඔය බ්‍රිගේඩියරවරයා ඒක දන්නවද? මම හිතන්නේ දන්නව ඇති කියලා. අපි කියන්නම් ඒ සම්බන්ධකම් බොහෝ දේවල්. ඒ ලිස්ට් පිටින් අපි ළඟ තියෙනවා. එතකොට ඔය බ්‍රිගේඩියරවරයා, ඔය අහිංසක හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයා දන්නේ නැද්ද හමුදාවට නියෝග දෙන්නේ විකුණ ලියනගේ නෙමෙයි කමල් ගුණරත්න මහත්තයා කියලා. කමල් ගුණරත්න මහත්තයා කියලා ඔබතුමා දන්නේ නැත්තම් දැනගන්න. දැනගෙන චුට්ටක් ඔයිට වඩා ස්කෘටිනයිස් හොඳ සියුම්ව ගවේෂණය කරලා බලන්න ඇතුලේ සිද්ධ වෙන්නේ මොනවද කියලා. තමාට ඔබතුමා බේරුණා වෙන්න පුළුවන් ඔය පැමිණිල්ලක් දාලා උතනින් දාපු එක. නැත්තම් ඔබතුමාටත් තමාට අජිත් ධර්මපාල මහත්තයා වීඩියෝ එක කරපු නිසා ඔය කරන්න තිබෙච්ච වැඩේ නැවතුණා වෙන්නත් පුළුවන්. අන්තිමට ඔබතුමා අමාරු වැඩණයකින් තමයි ඔබතුමා බේරුණේ කියලා ඔබතුමා සතුටු වෙන්නේ. මොකද ඒ කියන්නේ ඔබතුමාලා දන්නේ මේ දේශපාලනය, දේශපාලඥන්ට කඩේ යන ඉස්ලාමික හමුදා නිලධාරීන් අතිබහුතරයක් බලයට එන්න දඟල්න අර ගිහිල්ලා මුකුත් කරගන්න බැරි හමුදාවල හිටපු අපතේ ටිකක් තමයි වැඩිපුර ඔය දේශපාල ව්‍යාපාරය දැන් යෙදෙන්නේ. හැමෝම නෙමෙයි කීප දෙනෙක් ඉන්න හොඳ කට්ටිය. ඒගොල්ලන්ට දැන් බලය නැතුව මොකද්ද වෙලා තියෙන්නේ. ඒක නිසා බලයට එන්න දඟල්න අහප මොන හරි කරන්න. ඒ වගේ මේ හමුදාවල ඇතුළෙන් නම් අපත වැඩ කරපු අය විශ්‍රාම ගිහිල්ලත් කරන්නේ අපත වැඩ. ම්ලේච්ඡ වැඩ, ගෝත්‍රික වැඩ. ඒක නිසා සක්‍රීය සේවයේ ඉන්න හමුදා නිලධාරීන් පරිස්සම් වෙන්න එක පාරක් නෙවෙයි දහස දහස් වාරයක්. මොකද ඔයාලා දන්නේ නැහැ ඔය යටින් යන ගේම. අපි මාධ්‍යවේදීන් විදියට සමීප සම්බන්ධකම් තියෙන නිසා අපිට ඔය ඇතුලේ මොන දේ වුණත් අග්ගාලේ නැහැ. අපි හැපි හැමදේම ප්‍රසිද්ධ කරන්න යන්නේ නැහැ. අපිට මාධ්‍ය තුළට ඇවිල්ලා අපිට වීරියෝ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට මේ රට රැක්කණන් ඇති, හමුදාවල් රැක්කණන් ඇති, පොලිසිය රැක්කණන් ඇති කරන්න බැරි වෙනම කතාවක්. අපි වාර්තාකරණය කරනවට වඩා අපිට එන තොරතුරු ඔස්සේ අදාළ බලධාරීන්ට කතා කරලා අපි නිවැරදි කරන අවස්ථා එකක් ලියනකොට එවැනි අවස්ථා 100ක් විතර තියෙනවා. අපි වාර්තා කරන්නේ නැති දේවල්. ඒ නිසා පළමුව සක්‍රීය සේවයේ සිටින සියලු හමුදා නිලධාරීන් අපත වැඩ කරන්න එපා. හරියට වැඩේ කරන්න, නීති විරෝධී වැඩ කරන්න යන්න එපා. ගැටලු ගොඩකට මුණ දුන්නා පස්සේ ඔබව බේරගන්න කවුරුවත් නැහැ. දැන් මගේ සිද්ධිය ගත්තත් ගොඩ දෙනෙක් ඉස්සරහම අමාරු වැටෙනවා. අපිට කරන්න දෙයක් නැහැ. රටේ නීතියක් තියෙනවනේ. දැන් ඒගාවට මේ අජිත් ධර්මපාල මහත්තයා මේ කියන කතාවෙන්ද මේ නොසන්සුන් වෙනවා කියලා, හමුදාව නොසන්සුන් වෙනවා කියලා කියනවා. කොහොමද හමුදාව නොසන්සුන් වෙන්නේ? එහෙම කිව්වා කියලා. එහෙම කිව්වා කියලා හමුදාව නොසන්සුන් වෙන්නේ නැහැ. එහෙම කිව්වා එකෙන් වෙන්නේ ඇත්තටම හමුදාය කොල්ල 200ක් විතර දාලා මේක ගහන්න බලන් හිටියනම් ඒ කොල්ල 200 දෙනාම බේරෙනවා. ඔය එකෙන් එකෙක් හරි අහුණා නම් එහෙම ඔය 200 දෙනාම අහුවෙනව නේද? එකෙක් හරි මාටු වුණා නම් එහෙම. ඒක නිසා හමුදාව නොසන්සුන් වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම මෙහෙම වැඩක් කරන්න බලන් හිටියනම් ඒ වැඩේ කරගන්න බැරි වෙච්ච පිරිස, ඒ කියන්නේ මේ අහිංසකයෝ ටික නෙවෙයි, ඔවුන්ට අණ දෙන්න බලන් හිටපු ප්‍රධානීන් ටිකට නොසන්සුන් වෙනවා. ඒගොල්ලෝ තමයි නොසන්සුන් වෙන්නේ. ඒක නිසා ඕනෑම පුද්ගලයෙකුට අයිතියක් තියෙනවා තමන්ට ලැබෙන ඕනෑම අපරාධයක් ගැන තොරතුරක් සමාජයට දෙන්න. ඒකට ඕන කෙනෙක් බැඳලා ඉන්නවා අජිත් ධර්මපාල මහත්තයා විතරක් නෙවෙයි, මම විතරක් නෙවෙයි, වැඩසටහන බලන ඔබෙත් අයිතියක් සහ වගකීමක්. ඒක නීතියක්. එහෙම නොකියවම වෙන්නේ ඒ වරද පස්සේ සිද්ධ වෙනවා. තමන් දන්නා ඕනෑම තොරතුරක් ප්‍රසිද්ධ කිරීම තහනම් කරලා තියෙන්නේ කොහේද කියලා මම ඔය නොදන්න අයගෙන් අහන්න කැමතියි. තමන් දන්න ඕනෑම තොරතුරක් දෙන්න තියෙනවා. දුන්නට පස්සේ විමර්ශන කරන එක බලධාරීන් වගකීම. දැන් ඔය පාස්කෝ ප්‍රහාරය ගැන දැනගෙන හිටියානේ කට්ටිය. දැන් ඔය වර්තාවල තියෙන දැනගෙන හිටියා කියලා. එතකොට දැන් පාස්කෝ ප්‍රහාරය නවත්ත ගන්න ලංකාවේ පොලිසිය සමත් වුණේ නැහනේ. එතකොට බුද්ධයන්ස වලින් වාර්තා කරලා තිබුණා. එතකොට අපරාධ අඩු දාන සංග්‍රහ පනත මුලේ ඉඳලා අගට යනකම්ම කියවනවා ඔය හමුදා නිලධාරීන්. ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඔය පනත අරගන්න කියවන්න. එතකොට ඔබට ගොඩක් දේවල් තේරෙයි මේක හරි මේක වැරදි කියලා. ඔය පොත් ටික ගන්න. තමන්ගේ ක්‍රම අනුගමනය කරන්න යන්න එපා. තමන්ගේකම වැරදි ඉස්සරහට බිහි වෙන ලංකාවේ
ගොඩක් ගැටලුවලට ඔය නිලැඳුන් අඳින මිනිස්සුන්ට බොහොම මුණ දෙන්න විශේෂයෙන් මේ ගිනියාවිය දරන මිනිස්සුන්ට මුණ දෙන්න වෙනවා. ඒකට අපි කැමති නැහැ කිසිසේත්ම. මොකද රටේ මුර දේවතාවුන් වහන්තලා කියන්නේ හමුදාවට සහ පොලිසියට. ඒක නිසා ඒගොල්ලෝ අංක එකට ආරක්ෂා වෙන්න ඕන. අරස්සන උනට කරන්න දෙන්නේ අපේ යුතුයකම තමයි කියන එක. ඒ වගේම දැන් ඔය නීතිය දන්න පොලිසිය නිලධාරිනුත් අති බහුතරයක් ඔය පනත තියෙන දේවල්වත් කරන්න හරියට දන්නේ නැහැනේ. දැන් අපිට පොලිසිය වල ගියාට පස්සේ තේරෙනවා අපි මොන හරි දෙයක් කිනුට පොලිසියට හරි කරදරයක්. ඒගොල්ලෝ දන්නේ නැහැ. ඔය නිකන් ඉන්නන් වාලා ඉන්න පොලිසිය නිලධාරින් තමයි ලංකාවේ සෑහෙන ප්‍රමාණයක් ඉන්නේ. නීතිය කියලා දෙනකොට කැමති නැහැ ඒගොල්ලෝ. මොකද ඒගොල්ලෝ නීතිය දන්නේ නැහැ. නීතිය දන්න මිනිස්සු කියලා දෙනකොට ලොකු ඇණයක් ඒගොල්ලන්ට. ඒ කියන්නේ නූගත්භාවය තමයි ගොඩක් කටිය ප්‍රසිද්ධ කරන්නේ. කමල් ගුණරත්න විතරක් නෙවෙයි මාව අත්තරංගුවට ගන්න කුමන්ත්‍රණය කරපු ඒ කුමන්ත්‍රණයේ හවුල්කාරයෝ වෙච්ච පොලිසිය නිලධාරිනුත් ඔය නීති පොතට අනුව වැඩ කළා නම් කවුරුවත්ම නොසන්සුන් වෙන්නේ නැහැ. දැන් මාව අත්තරංගුවට ගත්තට පස්සේ නොසන්සුන් වෙන්නේ කවුද? රටේ නීතියට ආදරය කරන රට එකතැනකට ගේන්න ඕනේ කියලා විශ්වාස කරන මිනිස්සු කී දෙනෙක් නොසන්සුන් වුණාද? අත්තරංගුවට ගත්ත කියලා ආරංචි වුණාට පස්සේ. එතකොට ඒවා හොඳයි. එතකොට මේ අපරාධයක් කරන්න යනවා කියලා නීත්‍යානුකූලව තියෙන දෙයක් දෙන්න ගියාට පස්සේ ඒව හොඳ නැහැ. අපරාධ රුධිර සංග්‍රහ පනත 109 වගන්තිය විතරක් කියව ගන්න කොයිගොල්ලෝ. 109 විතරක් කියවන් පස්සේ මේ වීඩියෝ වලින් ප්‍රකාශ කරන බොහෝ දේවල් පිළිබඳව තියෙන නීතිමය පැතිකඩ ඔබට ඉගෙන ගන්න පුළුවන්. අපරාධ රුධිර සංග්‍රහ පනත 109 වෙනි වගන්තිය. ඉතින් දඟලන්න ඕනේ නැහැ. 109 වගන්තිය කියව ගන්න. මාධ්‍යවේදියා කරන්නේත් තොරතුරු සමාජයට දෙන එක. වැරදි දේවල් අනාවරණය කරාට පස්සේ වැරදි දේවල් කියලා කියන අපිට එන තොරතුරු වැරදි වෙන්නත් පුළුවන් හරි වෙන්නත් පුළුවන්. දැන් අපි උත්සාහ කරන හැම වෙලාවෙම නිවැරදි කරලා ඒක සමාජයට දෙන්න. ඉතින් ඔය වගකීම තමයි විමර්ශන නිලධාරියෙකුගේ වගකීම තමයි හරියට ඒක හොයලා ගන්න එක. දැන් ඒ වගේම තමයි ඔය රාජකාරිය කරද්දිත් විවිධ උපක්‍රම තියෙනවා. ආරසක උපක්‍රම තියෙනවා භාවිත කරන්න. දැන් මේ පැමිණිල්ල ඉදිරිපත් කරද්දි එහෙම කළාද කියලා අපට පැහැදිලි නැහැ. සාමාන්‍ය පුරවැසියෙකුට එරෙහිව රාජ්‍ය ආයතන විසින් පැමිණිල්ල ඉදිරිපත් කරන්න කොහොමද කියලා වෙනම ක්‍රමයක් තියෙනවා. දැන් මේ හමුදාවේ බුද්ධ අධ්‍යක්ෂකවරයා කියලා තියෙන විදියට ඒ ක්‍රමයම අනුගමනය කරලා තියෙනවාද කියන එක පැහැදිලි නෑ මට. මම ඒ ක්‍රමය කියන්න යන්නෙත් නෑ. මොකද ඒ ක්‍රමය දැනගත්තොත් එහෙම ඒවැම අනිත් පැත්තට ගහන්න පුළුවන් මිනිස්සු අවංක නැති හින්දා. විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන් හමුදා නිලධාරීන් හොඳ නිලධාරීන් කතා කරොත් අපි කියලා දෙනවා මේ විදිහට කියලා කරන්න කියලා. එහෙම නැත්නම් අපි කියලා දෙල යන්නේ නෑ. රාජ්‍ය ආයතන නඩත්තු වෙන්නේ ඒගොල්ලන්ගේ පුද්ගලික විවේදෙමින් නෙමෙයිනේ. එයාලට බෑ තමන්ගේ රාජ්‍යතනතුර භාවිතා කරලා මේ වගේ පැමිණිලි දාන්න. ඒ නීතියට අනුව පැමිණිලි කළා නම් ඒ යන්න ඕන යුද හමුදාපතිගේ තනතුරින්. ඒත් හමුදාපතිට ඒක ඕඩර් විදියට දාන්න බෑ. ඒකටත් නීතිමය ක්‍රමයක් හඳුන්වා දීලා තිනවා කොහොමද කරන්න ඕන කියලා. මම ඉස්සෙල්ලා කිව්වනේ මම ඒක කරන්න කියන්න යන්නේ නැහැ. මොකද අවංක නැති හින්දා. මොකද එහෙම නම් පස්සේ ඒගොල්ලෝ ඉගෙනගෙන කරන්නේ අර අහිංසක මිනිස්සු තවදුරටත් හිර කරන්නේ ඒගොල්ලෝ ඒ ක්‍රමය භාවිතා කරනවා. ඒ විදියට මම කියන විදියට වුණා නම් යුද හමුදා බුද්ධ අධ්‍යක්ෂකගේ නම එළියට එන්නේ නැහැ. එහෙනම් යුද හමුදාපතිවරයාගේ නිලතනතුරෙන් තමයි මේ පැමිණිල්ල අපරාධ පරිසර දෙපාර්තමේන්තුවට යන්න ඕන. බුද්ධ අධ්‍යක්ෂකගේ නමින් යන්න විදියක් නැහැ. එහෙම ගිහිල්ලා තියෙනවා නම් ගැටලුවක් තිබේ. අපි ඒ ගැන පස්සේ බලමු. මොකද තාම ඒ පිළිබඳව තොරතුරු ඒ පැමිණිල්ලේ සියලු විස්තර අපට තාම ලැබුණේ නැහැ. සම මම ගන්න උත්සාහ කරෙත් නැහැ. මට මේ වීඩියෝෙන් පස්සේ ඒ ටික හම්බෙ ඉස්සරහට. දැන් මෙයාලා මේ භාවිතා කරන්නේ දැන් මේ විදිහට භාවිතා කරනකොට ඒකෙන් කියවෙන්නේ ම්ලේච්ඡ ගෝත්‍රික ක්‍රම. ම්ලේච්ඡ ගෝත්‍රික ක්‍රම තියෙනවා කියලා කියන්නේ ඒවා මේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලේ නැහැ. නීතියක් නැහැ රටවල් වල. දැන් අපි දකිනවනේ සමහර රටවල් වල නීතිය නැහැ කියලා. නීතියක් නැහැ, දැක්මක් නැහැ, දර්ශනයක් නැහැ. ඒ රටවල් භාවිතා කරන්නේ ගෝත්‍රික සහ ම්ලේච්ඡ ක්‍රම. දැන් මේ රටේ නීති පද්ධතිය හොඳට තියෙනවා. ඒකට අනුව වැඩ කරන්න ඕන කට්ටිය භාවිතා කරන්නේ ම්ලේච්ඡ සහ ගෝත්‍රික ක්‍රම. නීතිමය ක්‍රම නෙවෙයි. ඒ නිසාමයි අපි කියන්නේ රටේ හැමෝටම එකම විදිහට අධ්‍යාපනය දෙන්න කියලා. එකම විදිහට අධ්‍යාපනය නොලැබීමේ ප්‍රතිඵලය නිසා තමයි මේ රට තුළ දහසක් ගැටලු ඇති වෙලා තියෙන්නේ. එන්න තමයි මේ වෙනකොටත් ලංකාවෙන් භාගයකටත් වඩා ගෝත්‍රික ජනතාවක් බවට පත් වෙලා තියෙන්නේ. ගෝත්‍රිකත්වය කොච්චරද කියනවා නම් මොහුණ පොතර ගියාට පස්සේ හොඳට හොයාගන්න පුළුවන් මිනිස්සු කොයිතරම් ගෝත්‍රිකයිද ම්ලේච්ඡයිද කියලා. ඒතොර ම්ලේච්ඡයෝගයක් අනාගතයේ බිහි වෙනවා කියලා මම ඔයිට කලින් වීඩියෝස් වලින් සාක්ෂි සහිතව කියලා තියෙනවා. දැන් මේ චූදිත හමුදා බුද්ධ අධ්‍යක්ෂකවරයා කියනවා බුද්ධාන්ත වලට අනවශ්‍ය දොස් පවරනවා කියලා. අනවශ්‍ය විදියට දොස් පවරනද බුද්ධාන්ත විසින් කරපු බොහෝ දේවල් හරියටම කරලා තියෙනවනේ නේද? එතකොට ඒ බුද්ධාන්ත වලින් කරපු දේවල් කොච්චර වාර්තා වුණාද?
බුද්ධාතුලින් කරා කියලා. එතකොට ඒවට ගත්ත ක්‍රියාමාර්ග විශේෂයෙන් පාස්කෘත් පහරේ කතා කරොත් එහෙම ඒවට ගත්ත ක්‍රියාමාර්ග නැහැනේ. අනවශ්‍ය දොස් පවරන්න පුළුවන් බුද්ධාංශ වලට නෙවෙයි ඕන කෙනෙකුට. අපට පුළුවන් දොස් පවරන්න. මෙන්න මෙහෙම මෙහෙම කරලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. මේක මහජන අයිතියක්. ඒ තොරතුරු දුන්නාට පස්සේ වගකීම ආයතන වල වගකීම තමයි මේ සම්බන්ධ විමර්ශන කරන එක. මහජනතාවට දැන් කවුරුහරි දොස් කියනවා නම් ඒක නිර්පරාධ දොස් කියනවා නම් ඒක අපි අනුමත කරන්නේ නැහැ. හැබැයි දොස් කියන්න අවස්ථාවක් තිබුණා. දැන් මේකත් එහෙම වෙන්න ගියද කියන එක අපි දන්නේ නැහැ නේ. දැන් ඔය 200ක් ගහන ඉන්නවා කියන තොරතුරු අපිට හම්බෙලා නැහැ. අපිට හම්බුණ වෙන විදියක් තියෙනවා. ඔය ක්‍රින ක්‍රමයට වඩා වෙන විදියක හම්බෙච්ච දේවල් අපිට තියෙන. හැබැයි අපි ඒ එලියට දාන්න ගියේ නැහැ. මොකද අපි තව දුරටත් ඒව ගැන හොය හොයා අපි ඉන්නවා. මේ අවශ්‍යතාවය වෙලාවට අපිට සාස්ත්‍රීය සාධක සහිතව ආවොත් අපි ඒක අනාවරණය කරනවා. දැන් බලන්න හමුදාපතිවරයාගේ අවිගණදුණු තිබුණා, දෝෂණ වංචා තිබුණා, මාධ්‍යවලින් වාර්තා කරානේ. එතකොට කමල් ගුණරත්න මහත්තයාගේ ඔය සිද්ධි වගේක්ම, එතකොට අපරාධ ගණනාවක් පිළිබඳව ඔය අජිත් ධර්මපාල මහත්තයා මේ වීඩියෝ මගෙන් එළියට දැම්මනේ. එතකොට ඒවත් පැමිණිලි කරන්න තිබ්බන කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. එතකොට ඔය රටේ විස්රාමික හමුදාපතිය රුසියානු යුක්‍රේන යුද්ධයට යවද්දී හමුදා බුද්ධිපදහණිය දැක්කේ නැද්ද? එතකොට ඕගොල්ලෝ කොහෙද හිටියේ? ඇයි ඒව වාර්තා කරේ නැද්ද? ඒව වැරදි කියලා තේරුන්නේ නැද්ද? මෙන්න මේවා නිසා තමයි අහිංසක හමුදා සේවකයෝ නොසන්සුන් වෙන්නේ. ඒ හැර අහිංසක හමුදා බටයෝ වැදගත් හමුදා නිලධාරීන් වැදගත් හමුදා බටයන් කවදාවත් නොසන්සුන් වෙන්නේ නැත. නොසන්සුන් වෙන්නේ නැහැ. නොසන්සුන් වෙන්නේ හමුදා පරිපාලනය ඇතුලේ තියෙන යම් යම් බිඳවැටීම් යම් යම් දෝෂණ අක්‍රමිකතා හින්දා. ඉතින් මේ වගේ කියනවා නම් මට එළි වෙනකන් කියන්න පුළුවන් ඒ තරම් තොරතුරු අපේ ආයතන සතුව තියෙනවා සාක්ෂිය ඇතුව. නමුත් අපිට එහෙම ඕන නැති නිසා අපි ඒවා කියන්න යන්නේ නැහැ. නමුත් අපි වෙන වෙන ක්‍රමවලින් අපි ඒවා හදනවා. මොකද ගොඩාක් නිලධාරීන් ඔතන ඉඳ හමුදා වෙන ගොඩාක් නිලධාරීන් අපි අඳුරනවා. අපි කතා කරලා කියනවා මෙන්න මේක පොඩ්ඩක් කරමු, මේක තමයි හරි දේ, මේක තමයි වැරදි දේ. ඒගොල්ලෝ කරනවා. ගොඩාක් දේවල් ඒ නිලධාරීන් දන්නේ නැහැ අපි කියනකම්. අපි එහෙමයි වැඩ කරන්නේ. අපිට මේක නිසා මේ හැම රැද්දකටම මේ වීඩියෝ එකක් කරගෙන මේ බැනවදින්න අපිට අවශ්‍යතාවයක් නැහැ. ඒක නිසා මේ ගෝත්‍රික ක්‍රමවලට රටගෙන යන්න ඕන වෙලා තියෙන්නේ. මම ඉස්සෙල්ලා කියපු විදියට සමහර හමුදා නිලධාරීන් තමයි බලන්න. දැන් මේ වෙද්දි ඔය හමුදාවේ පොඩ්ඩක් බලන්න. හමුදා ප්‍රධානෙන් මේ වෙද්දි හමුදාවට ඇවිල්ලා ඇති වින්දිතයන් හා සාක්ෂිකරුවා සුරකීමේ අධිකාරියන් ලියුණු එකක් හෝ දෙකක් ඇවිල්ලා තියෙනවා. එකක් මීට සති දෙකකට කලින් ඇති ඒ හමුදා නිලධාරියෙකුට හමුදාපති සහ කමල් ගුණරත්නලා කරපු අපරාධයක් සම්බන්ධව ඒ ගැන විමසලා. එතකොට වින්දිතයන් සුරකීමේ අධිකාරිය අධ්‍යක්ෂකවරයා මන් දන්නේ ඔව් අධ්‍යක්ෂකවරයා තමයි අත්සන් කරලා තියෙන්නේ. බලන්න ඒවට උත්තර යවලද කියලා. යවන්නේ බොරු උත්තරනේ ඔයගොල්ලෝ. ශ්‍රී ලංකා මානවික අමාත්‍යාංශයට එවලා තියෙනවා ගොඩක් ලියුම් ওই චෝදනාවලට. ඔක්කොම දීලා තින්නේ බොරු. ඔක්කොම දීලා තින්නේ බොරු. ඇයි අපි එහෙම කියන්නේ? ඔක්කොම කියලා කියනවට වඩා අපි ළඟ තියෙන දේවල් වලට සාපේක්ෂව ගත්තාන් පස්සේ බොරු කුවම හරි සමහර දේවල් හරි ගියවලුත් ගිහිල්ලා ඇති. දැන් මේ දේවල් උනන් පස්සේ නෙමෙයිද අසහන ඇති වෙන්නේ හමුදා නිලධාරීන් සහ බටයන්ට? එතකොට ගැටලු ඇති වෙන්නේ නැද්ද ඒගොල්ලන්ට? එතකොට මේ ඔය හමුදාව ඇතුලේ ක්‍රියාත්මක කරපු නැති අධිකරණ නීති අධිකරණ නියෝග කීයක් තියෙනවද? අපි ඒව ඉදිරියේ අනාවරණය වෙනවා. අපි අනාවරණය නොවුනත් විශේෂ විමර්ශන කොමිෂන් සභාවලින් පාර්ලිමේන්තුව හරහා අනාගතයේදී ඔක්කොම එළියට එයි. එතකොට සමහර කට්ටිය විශ්‍රාම ගිහලා තියෙයි. විශ්‍රාම ගියාට පස්සේ ලෑස්ති වෙන්න උත්තර දෙන්න වගේම විශ්‍රාමයේ අහිමි වෙනුනත් බැරිකමක් නැහැ. බැරිකමක් නැහැ විශ්‍රාමයේ වුණත් නැති වෙන්න. දැන් අපි තවදුරටත් මේ ගැන කතා කරොත් ඔය ගණේමුල්ල හමුදා කඳවුරේ බටයොන් 6 දෙනෙක් අත්අඩංගුවට ගත්තා මෑතකදී යම් නිසි ආකාරයක ලියුමක් ඉදන්. ඒ ලිපියේ තියෙන දේවල් කරන්න පුළුවන් ද හමුදාවට? ඒව නීති විරෝධී වැඩ නෙමෙයිද? එහෙනම් කොහොමද කමාන්ඩෝ බටයෝ 6 දෙනෙක් හිර කළේ? ඒ බටයන් එළියට දුන්නද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. මම දන්නේ නැහැ ඒක. හැබැයි ඒ හමුදා බටයෝ 6 දෙනා කරලා තියෙන්නේ හරියටම හරි දෙයක්. ඒගොල්ල කරලා තියෙන දේ නීත්‍යානුකූලයි. ඒව හමුදාමය ලේඛන නෙවෙයි. හමුදාව ආභාවිතා කිරීම සඳහා ඇවිල්ලා තියෙන ලේඛන. ඉතින් මේ හමුදා බටයෝ 6 දෙනා අපරාධ නඩු දාලා සංග්‍රහ පනතෙන් Tamanta පැවරලා තියෙන වගකීම ඉෂ්ට කරලා තිනවා. එහෙනම් කොහොමද ඒ 6 දෙනා හමුදාවේ අත්තරන් කොටගත්තේ? පහෝගිය අවුරුදු 5 තුල හමුදාව විනාශ කරන්න කටයුතු කරපු කමල් ගුණරත්නලා එයාලා ගෙදලා පහලට ආරක්ෂක හමුදාවේ එවැගේම හමුදාවල් තුනේම නිලධාරීන් සහ බටයන් ඉන්න ඔය ආරක්ෂක මත්යන් සතුනේ.
ඔය ඇතුළින්න අනවශ්‍ය වැඩ කරපු සෑහෙන ප්‍රමාණයක්. එතොට ඉස්තරහට පත්වන ජනාධිපති කවරුන් රනිල් වික්‍රමසිංහ මහත්මයා, සජිත් ප්‍රේමදාස මහත්මයා, එවගේම අනුරකුමාර දිසානායක මහත්මයා, මේ කවුරු පත් වුණත් මේ සියල්ල සුද්ධ කරන්න වෙනවා. ඒ කරලා අර අලුත්ම නිලධාරීන් සහ බටයන් අරගත්තේ නැත්තම් එහෙම මේ වැඩ එකක්වත් ඉස්සරහට කරන්න බැරි වෙනවා. අර ඉස්සර ඔය ආයතනවලට ගණිද්දී හමුදාවලේ ඔය වැදගත් ආරක්ෂක අමාත්‍යාංශකල රටේ වැදගත් ආයතනය මේ වගේ තැන්වලට නිලධාරීන් සහ බටයන් ගන්නකොට පොලිස් වාර්තා කැඳවනවා. ඊටම වැදගත් විදිහට තමයි මේ වගේ තැන්වලට වැඩ කරන්න ගන්නෙ. එහෙම ගත්තම තමයි ආණ්ඩුවක් මාරු වුණත් වැදගත් විදිහට එතනින් අයින් වෙලා එන්න ඕ දෙකට වැඩ කරන්න පුළුවන් තත්ත්වෙ තියෙන මේ මේ ආයතනත් දැන් දේශපාලනීකරණය වෙලානේ. දැන් කමල් ගුණරත්න ගත්තොත් දේශපාලඥයෙක්ගේ ගොට්ටක්. දේශපාලඥයෙක් දිනවල පොත් ලියලා දිනවල තමයි එතනට ආවේ. ඉතින් ඕක කියන්න දෙයක් නැහැ. දැන් ඕවා ඉස්සරහට කොහොමත් ඇදෙන දේවල්. ඔය තුන්දෙනා කවුරු ජනාධිපති වුණත් බොහෝ විමර්ශන වලට මෝණ දෙන්න සිද්ධ වෙනවා කමල් ගුණරත්න මහත්තයාට. එක්තරා අවස්ථාවක් කියලා තිබුණා මේ හාල්මැස්ස කොහොමද තෝරමෝරුත් එක්ක හැප්පෙන්නේ කියලා. තෝරන්ට මෝරන්ට මොලේ තිබ්බට මේ ඇඟ තිබ්බට මොලේ නැහැ. හාල්මැස්සන්ට ගොඩක් දේවල් කරන්න පුළුවන්. මොකද හාල්මැස්සන්ට රින්ග් ගන්න චූටිනේ. මොකද හාල්මැස්සට තෝර මෝර කටට ගත්තත් කට අරනකන් ඉඳලා හාල්මැස්සට එලියට පයින්න පුළුවන්. හරිද? ඒකින්ද බොහෝ දේවල් හාල්මැස්සන්ට කරන්න පුළුවන්. හාල්මැස්සොත් එක්ක මැසි මදුරුවොත් එක්ක හැප්පෙනට වඩා හොඳයි තෝරු මෝරු හරියට වැඩේ කරගෙන ඉන්න එක. දැන් යුද්ධ හමුදාවේ හිටපු නීති අධ්‍යක්ෂකවරයා කියලා කියන්නේ හොඳ නීති අධ්‍යක්ෂකවරයෙක්. හොඳ නීතිය ක්‍රියාත්මක කරන බල හොඳ නීතිය දන්න නීති අධ්‍යක්ෂකවරයෙක්. එතකොට කොහම වුණත් යුද්ධ හමුදාවට හොඳ නීති අධ්‍යක්ෂකවරයෙක් පත් කරන්න වෙනවා. මේවා හරියට කරන්න සිද්ධ වෙන මොකද කරන්න තැනට අපි අනාගතයේදී පත් කරනවා. කවුරු ජනාධිපති වුණත් කවුරු ආරක්ෂකලේකම් වුණත් අපි ඒ කරන්න ඕන උපදෙස් එතුමාලට දෙනවා. මොකද මීට කලින් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා කරගන්නත් අපි ගොඩක් ලියුම් ලියලා තියෙනවා. ඉතින් බුද්ධි අන්සෝලි මොනවද කරලා තියෙන්නේ? මම ලියලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට යන්න මාසෙකමාරකට විතර කලින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගඩාපිර වුණ දෙම වෙනවා කියලා. කොහොම ගත්ත ගියා මාර්ග හමුදාපතිලා මොනවද කරේ? ඈ ඒව තිබ්බනම් එහෙම වෙන්නේ නැහැ නේ මිනිසුන්ට. එතකොට දැන් ඔය දැන් පත්වලා ඉන්න නල්ලමලෙත් ඔය හිටපු නීති අධ්‍යක්ෂකට වලකපලා එයා එළවලා තමයි ඔය සීට් වලයිල් වාඩිලා ඉන්නේ. අපි බොහෝ දේවල් දන්නවා. මේ කරපු දේවල් ඔය නීති අධ්‍යක්ෂක යටතේ තියෙන ගිණුම් වලින් සල්ලි යන දේවල් මේවා අපි මේ තාම වෙලාව තියෙනවා. දින් ඒවට උත්තර දෙන්න සහ ඒවට ලෑස්තිලා ඉන්න මොකද ඒවා කරන්න ඕනනේ. ඉතින් ඒ නිසා අපි කියන්නේ මේ හමුදාපති ලගේවත් ආරක්ෂක ලේකම් ලගේවත් නීති විරෝධී ගෝත්‍රික වැඩ කරන්න යන්න එපා කවුරුවත්. ගෝත්‍රික වැඩ කරපු නැති නිසා තමයි ඔය යුද්ධ හමුදාවේ හිටපු නීති අධ්‍යක්ෂකලට තනතුරු නැති වුණේ. ගෝත්‍රික වැඩ කරන්න එපා. සිංහයෙක් වගේ ජීවත් වෙන්න පුළුවන්. අර වැරදි වැඩ කරාට පස්සේ එහෙම වෙන්නේ නැහැ. හමුදාවේ තත්ත්වය හොඳයි. හැබැයි පාලනය කරන්න සත්තු ටිකක් එකතු වෙලා ඒ අතරේ තමයි අර ජිනීවා මානවිකම් කොමිසම වාර්තාවක් දාලා තින්නේ හමුදාවට බලය වැඩි කරන්න කියලා. මේ වෙද්දිත් නීති විරෝධී වැඩ කරන හමුදා නායකයන් බහුතරයක් ඉද්දී හමුදාවට තවත් බලය දුන්නොත් කොහොම තියෙවිද? අපි ඒ සම්බන්ධව වෙනම ඉංග්‍රීසි වැඩසටහනක් කරනවා තව දින කීපයකින්. ඒ කියන ආයතනවලට දැනුවත් කිරීම සඳහා හමුදාවේ කියලා උසස් නිලධාරීන් කියන හැම නීති විරෝධී වැඩක්ම කරන්න යන්න එපා කියලා අවසන් වශයෙන් කියනවා. ඔබේ තනතුරු අහිමි වුණත් වැරදි වැඩ කරන්න කැමති වෙන්න එපා. එහි ආදීනව ඔබට ටික ටික බලා ගන්න පුළුවන් වෙනවා ඉදිරි කාලවන්වලදී. ඒ නිසා 21න් පස්සේ බිහිවන ජනාධිපතිවරයාගෙන් සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ පළමු කර්තව්‍යයන් අතරින් ප්‍රධානතම වෙන්න ඕන රට ආරක්ෂා කරගන්න ඉන්න හමුදා නිලධාරීන්ට මේ වෙද්දි සිද්ධ වෙලා තියෙන හමුදා බටයන් දෙකොල්ලන්ටම මේ වෙද්දි සිද්ධ වෙලා තියෙන සියලු අසාධාරණකම් වලට අකටුතුකම් වලට විරුද්ධව විමර්ශන ආරම්භ කරන එක. එතකොට කමල් ගුණරත්නලා එයාලගේ හිටපු සට්ටමිරාලා කරපු දේවල් අපි දෙන්නම් තොරතුරු. මම දුන්නේ නැතත් තොරතුරු දෙන්න බොහෝ දෙනෙක් ඉන්නවා ඉස්සරහට. අපි බලමු. එතකොට ඒ මහායතන ආයතන විනාශ කරන්න වැඩ කරපුවට හැම හැකටම ඒ නිලධාරීන්ට බටයන්ට විශ්‍රාම ගෙලින්න කටියක් තියෙනවා යුත්තේ ඉෂ්ට කරන්න වෙනවා. ඒ වගේම විශේෂ විමර්ශන කොමිෂන් සභාව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව යොදලා ඒ සියලු දෙනාටම යුත්‍ය ඉෂ්ට කරලා විශ්‍රාම දෙවිය දැන් රස්සාව කරන තැන් නේදලා තමන්ගේ රට ගැන හිතන්න ආඩම්බරෙන් හිතන්න පුළුවන් මනස ඒගොල්ලන්ට හදලා දෙන්න ඕන. එහෙම නැත්නම් ජාතික රස්සාවට ඒ හැම එකම තරජනයක් කියලා මීට කලින් මම පෙන්නලා දීලා තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවට අනාගත නව පාර්ලිමේන්තුවට පත් වෙන මන්ත්‍රීවරුන්ටත් අපි බලපෑම් කරන මේ කාල වෙනකොට පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම් කාරක සභාව පත් කරන්න කියලා අපි දැනටමත් ඒවා දැනුම් දීලා තිනවා. අනාගතයේ කියලා හිතන් ඉන්න මන්ත්‍රීවරුන්ට ඒගොල්ලෝ ඒක කරාවේ. එතකොට මේවා සියල්ලම නිවැරදි කරන්න වෙනවා. නැත්තම්
දැවන්ත විදියට ජාතික අරස්සාවට එක තරජනයක් වෙනවා. මොකද මේ හමුදා නිලධාරීන් සහ බටයන් බාගන්ඩ විදේශ රටවලින් බලන් ඉන්නවා, විදේශ රටවලින් බලන් ඉන්නවා කියලා කියන්නේ අපේ රටට දැවන්ත හානියක් සහ තරජනයක්. අපි මේ රට රැක ගන්න තමයි කටයුතු කරන්න ඕන. ඒ වගේම අරසක අමාත්‍යාංශයේ සියලුම ගිණුම් විගණනය කරන්න කියලා අපි බලපෑම් කරනවා සහ ඉල්ලනවා. ඒ කාල වෙනකොට අපි මේ වෙද්දිත් අපි ගොඩක් දේවල් කරලා ඉවරයි. ඒ වගේම හමුදාවල් වල තියෙන සියලුම ගිණුම් විගණනය කරන්න ඕන. රජයේ විගණනයක් තමයි කරන්න ඕන. ඔය ගිණුම් ඉස්සර විගණනය කරා. රජයේ විගණකාධිපති තමයි විගණනය කරේ. හැබැයි ඔය 2005 පස්සේ රාජපක්ෂ පාලනයත් එක්ක තමයි අභ්‍යන්තර විගණනයකට දුන්නේ. ඒ හොරකම් කරන්න පුළුවන් වෙන හින්දා හොඳට හොරකම් කරා. අභ්‍යන්තර විගණන නැති කළා. මොකද දැන් වාර්තාවක් විතරයි යන්නේ විගණකාධිපති දෙපාර්තමේන්තුවට. නමුත් මේවා නැවත අරගෙන මුලින්දනම් විගණනය කළා. වැරදි වැඩ කරපු වංචා කරපු මිනිස්සු ඔක්කොම හොයලා දඬුවම් දෙන්න ඕනේ. විශ්‍රාම ගියාට කරන්න දෙයක් නැහැ. අවසන් වශයෙන් හමුදාවල වගේම පොලිසිය සේව කරන හැම හොඳ වගේම නරක නිලධාරියෙක්ම හොඳට මතක තියාගන්න, නිලැඳුමෙන් බැබලෙන්න. හැබැයි ඒ නිලැඳුම ඔබට ඇඳුවේ ගෙදර අම්මා තාත්තා නෙමෙයි, රටේ මහ ජනතාව. නිලැඳුමෙන් පිම්බෙන්න හදන්න එපා. ඒ ඔබට අයිති නෑ. වගේම ඔබට පඩිගෙවන්නෙත් මේ රටේ මිනිස්සු. නමුත් නිලැඳුමේ වගකීම හරියට ඔබ ඉෂ්ට කළොත් ඔබ විශ්‍රාම ආදිරටත් මිනිස්සු අතර ඔබ බැබලෙනවා. මරණ මංචකය දක්වාම ඔබට මිනිසුන් ආදරය කරනවා. බොරු පුහු ආඩම්බරයට එහා ගිය ආඩම්බරකාරයෙක් වෙන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම ඔබ හරි හමුදා නිලධාරියෙක්, හරි හමුදා බටයෙක් විදිහට එළියට ආවොත් ඒ කාලේ හොඳ අධ්‍යාපනයක් වෙන්න, හොඳ අධ්‍යාපනඥයෙක් වෙන්න, හොඳ විශේෂඥයෙක් වෙන්න ඔබට රටේ සමස්ත ජනතාවම ආදරය කරනවා. ඒ නිසා ඒ ගරුත්වය තියාගෙන හමුදාවෙන් එළියට එන්න ඔබ අවධානයෙන්, අභිමානයෙන් සහ බුද්ධිමත්ව බලන්න. මේ වෙද්දි එළියට ඇවිල්ලා ඉන්න විශ්‍රාමික හමුදා නිලධාරීන් සහ බටයන්, එයාලා සතුව ඔය ආඩම්බරය තියෙනවද නැද්ද? ඔබ බුද්ධියෙන් හිතන්න, අඩුපාඩුව පේන්න තියෙනවා.